බලන්න මට කියන්න උත්තරේ ඊද බලමු අපි. ආ බැඳෙන්නේ මේ අස්තියයි සම්බන්ධනේ කරන්නේ. ඒ මොනවාකින් වෙන්නේ නැද්ද? ඒ ඔහොම බයෝ ඉගෙන ගන්නකොට පොඩි නිකන් කසන ගතියක් එනවා වෙන්න පුළුවන් අනිත් අයට. ප්‍රීති කසන. කසන්න කසන්න ප්‍රීති පුතා ප්‍රීති. පේශිය දෙපැත්තෙන් අස්ති වල සම්බන්ධ කරන මේ සම්බන්ධක පිට කරන්නේ නමක් දෙනවා. කණ්ඩරා. ඔව්. හයියෙන් කියන්නේ මොකද්ද මේක? කණ්ඩරා. බොණ්ඩ අඩුයි. හරි. මේ කැතයි හරිද මේ? මේ නිකන් ඈ. ඔව්. දැන් මෙන්න මෙතනින් තමයි බැඳෙන්නේ. ඔන්න අස්තිය. හරි. ඒ නිසායි දැන් අර මේ දැන් බලන්නකෝ දැන් මම එහෙම මෙහෙම කරද්දි මේ එනවනේ මේ මෙහෙම. ඒකයි කරදරයි ඒක. හරි. කෙට්ටු අයගේම කණ්ඩරාව විතරයි මම හිතන්නේ ඔතන අහුවෙනවා. මුළු අතේම කණ්ඩරාවක් තියෙනවා. දැන් මේ කණ්ඩරාව දිගේ මෙහෙම අල්ලගෙන මෙහාට එන්න බලන්න පුළුවන් තරම් පේශි අහුවෙනවා මේ. දැන් මෙහෙම අල්ලගෙන එනකොට මෙහෙම ගුලි අහුවෙන්නේ මේ. තියනවා ගන්නට. සමහර අයගේ ඒක එක ගානටම තමයි දිගටම අහුවෙන්නේ. දිගටම නිකන් අරිරුල වගේ අහුවෙගෙන යනවා. පේශි පටකේට ඍජු කාර්යය තමයි ළමයි දේහ චලන සඳහා දායක වෙනවා. වෙන මොනවද ලියන්න එපා. පේශි පටකේ කාර්යයන් කියලා හපුවාම එකයි. මොනවද ඒ? දේහ චලන සඳහා දායක වෙනවා. මොකද මේ අස්ති නිකන් තිබ්බට වැඩක් නැහැ යටකොටු. ඔහෙ නිකන් ඔහෙ එල්ලිලා තියෙනවා විතරයි. ඒවා චලනය කරන්න ඕන නම් ඈ මොකක් හරි මේ පේශියෙන් අදින්න ඕන. මේ ඇද්දොත් මෙහෙම. හරි? අන්න පේශියෙන් මේ එමෙකට මොනවද ඕන? පේශි. නැත්තම් නිකම්ම මෙහෙම තියෙන. එහෙමත් නැහැ මෙහෙම තියෙන. හරි? තේරුණාද? එතකොට පේශි වර්ග 3යි. පේශි වර්ග 3යි. ඔයාලා මේවා දන්නවනේ? කියන්න බලන්න. කංකාල පේශි. ඊළඟට සිනිදු පේශි. ඊළඟට හෘත් පේශි. අපි දැන් මේ පේශි පටකය ගැන දල හැඳින්වීමක් උමනා හින්දා කංකාල පේශි ගමු ඒක විස්තර කරන්න. ඒක වැඩි ලේසි. දැන් ඔන්න අපේ ඇඟේ අස්ති. නිකන් හිතන්නකෝ දැන් අතේ මෙන්න මේකයි මේකයි කියලා. මේ අස්තියයි මේ අස්තියයි මම නිකන් අඳින්නේ ඈ. ඊට සෑය දාන්න ඉඩ තියෙනවා මේ මේ තමයි අස්තිය කියේ. හරි? මේක නිකන් මේක අඳින්නේ ඈ. ඔව්. අරේ අම්මේ පුදුම මානසික උම්මත්තකාරයෝ ඉන්නේ. අස්ති දෙක. ඊට පස්සේ ළමයි දැන් මේක දැන් නිකන් මෙහෙම තිබ්බොත් ඕවා ඉතින් ඔහොම තමයි. වැටකළු වලක් හරි හැයකේ ඕන්න. ලබු වලක් හරි ඉන්න පුළුවන් ඕන්න. හෙලවෙන්නේ. හොලවන්න ඕන්න. මෙන්න බඩු. පේශියක් බැඳෙන්න ඕන. හරි මෙන්න ඔන්න පේශිය. මේ බලන්නකෝ මේ එක පැත්තකින් අස්තියකට බැඳෙනවා අනිත් පැත්තෙන් අස්තියට බැඳෙනවා. මේ බැඳෙන්නේ මොනවගෙන්ද දන්නවද මේ? මේ බැඳෙන්නේ පේශි වලින් නෙමෙයි. ඒ බැඳෙන්නේ ආ බලන්න මට කියන්න උත්තරේ ඊද බලමු අපි. ආ බැඳෙන්නේ මේ අස්තියයි සම්බන්ධනේ කරන්නේ. ඒ මොනවගෙන් වෙන්නේ නැද්ද? ඒත් ඔහොම බයෝ ඉගෙන ගන්නකොට පොඩි නිකන් කසන ගතියක් එනවා වෙන්න පුළුවන් අනිත් අයට. ප්‍රීති කසන. කසන්න කසන්න ප්‍රීති පුතා ප්‍රීති. මේකට කියන්නේ සම්බන්ධක පටකනේ. ඒ විශේෂ සම්බන්ධක පටකයක්. ඒගොල්ල ශක්තිමත්. ආ ඒගොල්ල ශක්තිමත්ද නැද්ද? ඇයි ළමයි මේ මුළු දැන් අස්තියම උස්සනව නෙමෙයිනේ. අපි මේකෙන් බරක් උස්සනව නම් ඒකත් උස්සන්න එපේ. තේරුණාද? ඒ නිසා මේ දෙපස සම්බන්ධක පටකය ශක්තියෙන් අඩුද ශක්තියෙන් වැඩිද? අතිශයින් වැඩි. අතිශයින් වැඩි මේ. ඉතින් මෙන්න මේ අතිශයින් වැඩි. දැන් මේ තමයි මැද්දේ තමයි පේශිය. පේශිය දෙපැත්තෙන් අස්ති වල සම්බන්ධ කරන මේ සම්බන්ධක පටකයට අපි නමක් දෙනවා කණ්ඩරා. ඔව්. හයියෙන් කියන්නේ මොකද්ද මේක? කණ්ඩරා. ඉතින් ඔයාලෙන් අහයි කංකාල පේශියක් දෙපසින් අස්ති වල සම්බන්ධ කරන්නේ කුමන ව්‍යුහමකින්ද? මොනවාගෙන්ද? කණ්ඩරා. බොණ්ඩ අඩුයි. හරි? ඊළඟ මේ තියෙන්නේ පේශිය.
ඉතින් පුතා මේ පේශිය දැන් ඔයාලා ඔය කන්නරා දැකලා තියෙනවද? අල්ලලා තියෙනවද? දැන් මේ අත උස්සන්න ඕනේ නම් අමට ඉස්සලා කියන්නේ මේ ඒ අතනේ ඔයාලා කාගේ හරි අතක මෙහෙම පේශියක් වෙලා මැද්දෙන් බැඳලා තියෙනවද? මැද්දෙන් අත දාලා මේ මෙතන කාගේ හරි තියෙනවද අත උස්සන්න මේ ඒ අතින්ම මට පොඩ්ඩක් බලා ගන්න. නෑනේ නේ. මෙතනින් බැඳින්නේ. මේන්න මෙහෙම දිගේ අස්තිය ඇවිල්ලා මම ඒකත් අඳින්නම්. අස්තිය දිගේ ඇවිත් ඇත්තටම බැඳෙන්නේ එහෙම. හරි. මේ කැතයි හරිද මේ? මේ නිකන් නිකන් ඈ. ඔව්. දැන් මෙන්න මෙතනින් තමයි බැඳෙන්නේ. ඔන්න අස්තිය. හරි. ඒ නිසායි දැන් අර මේ දැන් බලන්නකෝ දැන් මම එහෙම මෙහෙම කරද්දි මේ එනවනේ මේ මෙහෙම. ඒකයි කරදරයි ඒක. හරි? මෙහෙම ඉන්නේ ඒකයි. ඒක තේරෙන්න ඕන. මේක මෙන්න මෙතන මේ මට කියන්නකෝ දැන් මේක දොරක් නං. මට මේ දොර මෙහෙම මෙහෙම අරින්නේ ඕන අරින්න වහන්නනේ. මට කියන්න ළමයි කල්පනා කළා මට ලේසි දේ මොකද්ද? බිත්තියට හයි කරලා තියෙන කෙලවරින් අදින එකද? දැන් දොරක් ගැන හිතන්නකෝ. දොරේ කෙලවරින් නෑ සාමාන්‍ය මොලේ තියෙන එක දොර වහන්නේ කොහෙන්ද? කොහෙන් අල්ලලාද? කෙලවරෙන් අල්ලන එක නේද ලේසි. හැබැයි අපේ පේශි කරන්නේ ලේසි දේද අමාරු දේද? අමාරු ගේමක් මේක. මේ කෙලවරින් අල්ලලා මේ අස්තිය ගන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ කණ්ඩරා අසාමාන්‍ය විදිහට ශක්තිමත්. නිකන් අසාමාන්‍ය විදිහට කේබල් වගේ තියෙන්න ඕන. ඇත්තද බලමු. දැන් හරිනම් තියෙන්න ඕන මේ අස්තිය ඇදෙන මේ මේ පේශියට කියන්නේ ද්විශීර්ෂ පේශිය. හයින් කියනවා බොහොම හොඳයි. මේ මේ අස්තියේ මෙන්න මේ යට කෙළවරට ද්විශීර්ෂ පේශියේ මොකක් සම්බන්ධ වෙන්න ඕනද? කණ්ඩරාව. ඇත්තද බලන්න මෙන්න මේ හිලක් වගේ තියෙන එකට මෙමෙ අත තියලා බලන්න. අතේ තියෙන හිලක් තියෙනවා. ඒකට ඇඟිල්ල දාලා බලන්න. මෙන්න මෙමෙ ඇඟිල්ල මෙමෙ තියලා බලන්න. බලන්න කේබල් එකක් වගේ එකක් අහුවෙනවද කියලා? තියෙනව නේද? දැන් ඔයාලට ජීවිතේ අමතක වෙනවද දැන් කණ්ඩරා කියන එක? මම ඒකයි කියන්නේ ළමයි මේ බයෝ කියන එක එහෙම ගලප ගන්න ඕන. මේ නැතුව මේ කණ්ඩරා ආපේශි දෙපසින් අස්තියට සම ඔහොම ඉගෙනගෙන වැඩන්නේ. ආ දැන් ආගන් මේ ඔයාලා හිතුවේ ඔය මේ මොකක් හරි වෙන නහර කියනවා. මේක නහරයක් වෙන්නේ නැති. ළමයි දන්නේ මේ මොකද්ද මේ කේබල් එක වගේ තියෙන්නේ. දැන් ඔන්න මම මේ අස්තිය මෙමු උඩට උස්සනවා. උඩට උස්සනවා කියන එකේ තේරුම දැන් අර දොර ඇදිනවා. මොකක් වෙන්න ඕනද කණ්ඩරාව? හොඳ ආතතික බලයක් තියෙන්න ඕන නේද? ඇත්තද බලන්න අත මෙහෙම කරලා හොඳට මේක ඝන වෙන්න ඕන. උමනායෙන් මෙහෙම කරත් ඝන වෙනවා. මං කියන්නේ නිකන් මෙහෙම කරලා බලන්න ඒත් ඝන වෙන්නේ නැහැ. මේ අස්ති ඇදිලා නේ තියෙන්නේ. පොඩි ඝනත්වයේ වැඩිවීමක් වෙන්නේ නැද්ද? නැ කණ්ඩරාවල ක්‍රියාව. ඒ කණ්ඩරාව දැන් ඔය කෙට්ටු අයගේම කණ්ඩරාව විතරයි මං හිතන්නේ ඔතන අහු වෙනවා. මුළු අතේම කණ්ඩරාවක් තියෙන. දැන් මේ කණ්ඩරාව දිගේ මෙහෙම අල්ලගෙන මෙහාට එන්න බලන්න පුළුවන් තරම් පේශි අහුවෙනවා. මේ දැන් මෙහෙම අල්ලගෙන එනකොට මෙහෙම ගුලි අහුවෙන්නේ මේ තියන ගානට. සමහර අයගේ ඒ එක ගානටම තමයි දිගටම අහුවෙන්නේ. දිගටම නිකන් අරිරුල වගේ අහුවෙගෙන යනවා. හොන්න පාඩම් ඉගෙන ගන්න ඕන විදිය. හරිද? ඊළඟ මේ තවදනක්. දැන් මේ අත හිතන් මේ පහල කොටස. ඒකේ මේ අත්ල මේ අත්ලෙත් තියෙන අස්ති. ඒ අස්ති ටික මෙහාට අදින්න එපේ. ඇද්දොත් තමයි අත මෙහාට එන්නේ. සංකෝචනය වුණොත්. ඉහිල්ුණොත් මෙහෙම. සංකෝචනය මෙහෙම ඉහිල්ුණොත් මෙහෙම. ආ දැන් බලන්න. සංකෝචනය වෙනවා කියන එකේ තේරුම කණ්ඩරා ඇදිලා නෙමෙයි තියෙන්නේ. බලන්න මෙන්න මේ හැරි අත තියලා කේබල් කේබල් වගේ අහුවෙනවද කියලා. ආ. ඕව ළමයි හිතන් හිටියේ නහර. නහර. අද ගිහින් කියලා දෙන්න අම්මලාට කණ්ඩරා කියලා. ඔව් මේ බොනවා මදිවට තෝ දැන් කන්නත් පුරුදු නැද්ද කියලා. හරි. දැන් ළමයි මෙහෙම කරපුවාම
පේශිය ඉහිල් වෙලාද තියෙන්නේ සංකෝචනය වෙලාද සංකෝචනයනේ එතකොට මේ මැද හරිය පොඩ්ඩක් ඉස්සෙන්න එපේ එහෙම වෙනවා එහෙම වෙනවා තව තිනවා කණ්ඩරා තියෙන තැනක් මේකෙන් මේ කකුල උස්සන්න ඕන නම් මෙන්න මෙතන මෙතන අල්ලවන්න සමහර කෙට්ටු වුන්ගේ කණ්ඩරා දෙක විතරයි ඕල් කිච්චා වගේ අන්න මෙතන හරි මෙතන කියලා අච්චරයි අච්චරයි උඩට අල්ලගෙන එන්න එපා කණ්ඩරා හොයන්න මාරු හරි සරලයි